ආයිපවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල. අනුරාධපුර වන්දනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක්. වන්දනාගාර නිලධාරීන් සිදු කළ වෙඩිතැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට, තවත් සිව් දෙනෙකුට තුවාල. තත්ත්වය මුළුමනින්ම පාලනය කළ බව පොලිසිය කියයි. කොළඹ ගම්පහස පුත්තලම දිස්ත්‍රික්කවලට මාර්තු මාස 24 වන අඟහරුවාදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය දීර්ඝ කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතිය සඳුදා උදෑසන 6ට අවසන්. යලිත් සවස 2ට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය 24 වන අඟහරුවාදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි. මෙරටින් හමු වූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 77 දක්වා ඉහළට. ලොව කිසියම් රෝගියකින් එක් දිනකදී මිය ගිය වැඩිම පිරිස ඉතාලියෙන්. ඉතාලියෙන් කොවිඩ් මරණ 4032ක්. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොළට මුදා හරින ලෙසට අගමැතිගෙන් උපදෙස්. ජනතාව අද අසරණ වෙලා සමාජ මාධ්‍ය ඔස්සේ සජිත් කියයි. ඇඳිරි නීතිය කඩකළ 100කට අධික පිරිසක් අත්අඩංගුවට. ඔබත් තරුණයෙක්ද? හිතාගෙන හිටපු දේ වැරදි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තරුණයින්ට අනතුරු ඇඟවීමක්. දැන් දේශීය පුවත්. අනුරාධපුර බන්ධනාකාරයේ අද පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර බන්ධනාකාර නිලධාරීන් සිදු කළ වෙඩිතැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තවත් රැඳවියන් සිව් දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ. අනුරාධපුර බන්ධනාගාරයේදී කොරෝනා බවට සැකපිට රැඳවියකු හඳුනාගෙන රෝහල් ගත කිරීමේ සිද්ධියකින් පසුව එම බන්ධනාගාරයේ තරමක නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් හටගත් නොසන්සුන්කාරී තත්ත්වය ක්‍රමයෙන් උණුසුම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් රැඳවියන් කලාකාරී ලෙස හැසිරීමට පටන් ගත් බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. ඒ අනුව අද සවස් කාලයේදී බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදු කරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට උත්සාහ කර තිබුණා. මෙම අවස්ථාවේදී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පලා යාමට උත්සාහ කළ බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. මෙහිදී එම තත්ත්වය වැළැක්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශ කරනවා. මෙම සිදුවීම අතරතුර බන්ධනාගාරය තුළ විශාල ගින්නක්ද හටගෙන තිබූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම අතරතුර කිසිදු රැඳවියෙකුට පලා යාමට ඉඩ ලබා නොදුන් බවයි පොලිසිය පවසන්නේ. තත්ත්වය පාලනය කිරීම සඳහා අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කැරළි මර්ධන ඒකකය පොලිස් විශේෂ කාර්යබලකාය මෙම ස්ථානට යෙදවීමට කටයුතු කර තිබුණා. පොලිස් මූලස්ථානයේ වැඩිදුරටත් පවසන්නේ මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මුළුමනින්ම පාලනය කරමින් රැඳවියන් අදාළ ස්ථාන වෙත යොමු කර ඇති බවයි. දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍යංශය විසින් අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව මේ වන විට පනවා ඇති ඇඳිරි නීතිය කොළඹ ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ලබන 24 වන අඟහරුවාදා උදැසන 6 දක්වා ක්‍රියාත්මකයි. ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු මාස 24 වන අඟහරුවාදා උදේ 6 දක්වා දීර්ඝ කර තිබෙනවා. එනම් මෙදින 24 වන අඟහරුවාදා දහවල් 2ට එම දිස්ත්‍රික්කවලට නැවත ඇඳිරි නීතිය පනවනු ලබනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මාස 23 වනදා උදැසන 6ට ඉවත් කෙරෙන අතර නැවත එනම් දහවල් 2 සිට ක්‍රියාත්මක වනවා. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 වන අඟහරුවාදා උදේ 6 දක්වා බලපැවැත්වෙනවා.
සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලබන බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඇඳිරි නීතිය ඉවත් කිරීම සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අලෙවිසල් වසා තැබිය යුතු බවයි රජයේ දැනුම් දෙන්නේ. ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බහදාවකින් තොරව සිදු කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස රාජ්‍ය පොලිසියට දන්වා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රාජ්‍ය ජනතාවට දැනුම් දෙනු ලබනවා. එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහණයටද ඉඩ සලසා තිබෙන බවත් එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහදාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහණය කිරීමටත් විධි විධාන සලසා තිබෙන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. දිවයිනටම බලපවත්වන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ නීති කඩකළ පුද්ගලයින් 100කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අතරකොටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. කොරෝනා වෛරසය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් ගනු ලැබූ තවත් එක් පියවරක් ලෙස ඊයේ පස්වරු 6 සිට පනවා තිබෙන ඇඳිරි නීතිය තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. එය ලබන සඳුදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ සියලු ප්‍රදේශයන්හි දක්නට ලැබුණේ ජනශූන්‍ය ස්වභාවයක්. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ නීතිය කඩ කරමින් කටයුතු කළ පුද්ගලයින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පිරිසක් හැටන් පොලිස් කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද අලුයම මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා. මේ අවස්ථාවේදී අපි ශ්‍රී ලංකා පොලිසිය හැටියටත් රජයක් වශයෙන්ුත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට කටයුතු නොකර COVID-19 රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගනු ලබන මේ ක්‍රියාමාර්ග සඳහා ඍජුව දායක වෙන ලෙස ඒ අනුව ඔබට කළ කිරීමට තියෙන්නේ බොහොම පොඩි කාරණාවක්, පොඩි කටයුත්තක් ඉෂ්ට කරන්න තියෙන්නේ. ඒ තමයි ඔබ තම නිවසට වී රැඳී සිටීම සහ සොයන් නිරෝධායන ලක්කර ඇති තැනැත්තන්ට සහය වීම ඔවුන්ගේ සොයන් නිරෝධායන කටයුතු පවත්වාගෙන යාම සඳහා. ඒ අනුව අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඇඳිරි නීති උල්ලංඝනය කිරීමෙන් වළකින ලෙස සහ නිරෝධායන කටයුතු සඳහා බාධා නොවන ආකාරයට හැසිරීමත්, ඒ වගේම ඒ සඳහා සහය දක්වන ලෙසත්. මේ අතර අනුරාධපුර නගරය තුළ පවතින අත්‍යවශ්‍ය වෙළඳ ආයතන හැරෙන්නට අනිකුත් සියලු වෙළඳ සැල් ලබන 27 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති MG සෝමදාස මහතා පවසනවා. අපි තීන්දුවකට ආවා 27 වනදා දක්වා නගරයේ තියෙන විශේෂයෙන්ම රෙදි කඩ, ඒ වගේම අනිකුත් වෙළඳ මධ්‍යස්ථාන, අත්‍යවශ්‍ය නොවන හෝටල්, අනිකුත් සියලුම වෙළඳ සැල් 26 වනදා දක්වා විවෘත කිරීම, නතර කිරීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, වියලි ආහාර ලබා ගැනීම සඳහා ඒ වියලි ආහාර වෙළඳ මධ්‍යස්ථාන සියල්ලම විවෘතව තබන්න අපි කටයුතු කරමු. COVID-19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගලයින් 627 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව ලොව මෑත කාලීන ඉතිහාසය තුළ එක් දිනක් තුළ කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොව වැඩිම පිරිසක් මියගිය රට බවට ඉතාලිය පත්වනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ වන විට 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 22ක් තුළ මෙවන විට පුත්කලින් 3063 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
මෙතර කොවිඩ් 19 සැකකටයුතු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හෝමාගම මූලික රෝහල නම් කර තිබෙනවා. මේ වන විට හෝමාගම මූලික රෝහලේ දැනට ප්‍රතිකාර ලැබෙන රෝගීන් නිවසවලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන් නිවසවලට යවන ලෙසත් අනෙක් රෝගීන් අවශ්‍ය වෙනත් රෝහල්වලට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් කඩිනමින් රෝහල හිස්කොට මේ සඳහා ප්‍රතිකාර කිරීමට සූදානම් වන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නියෝග කර තිබෙනවා. එමෙන්ම දැනට රෝහල ශික්ෂණ රෝහලට පිටත් කර යැවීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දැඩි පියවර රැසක් ගෙන තිබේදී යුරෝපයේ එම වෛරසයට දරුණුතම ලෙස ගොදුරු වූ ඉතාලියේ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 627 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ අනුව මෑත කලින ඉතිහාසය තුළ එක් දිනක් තුළ කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් ලොව වැඩිම පිරිසක් මියගිය රට ලෙසට ඉතාලිය වාර්තා වුණා. ඉතාලිය මේ වන විට චීනයේ අභිභව ලොව වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාවක් වාර්තා කරන රටවන අතර ඒ රට සිදු වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 4032ක්. එමෙන්ම ඉතාලියේ මේ වන විට ආසාදිතෙන් 47021 දෙනෙකුට වෛරසය ආසාදිතේ වී තිබෙනවා. ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනි යන රටවල ආසාදිතෙන් ඉහළ යාමත් සමග මේ වන විට ලෝකෙන් වාර්තා වන මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 11000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. මේ අතර චීනයේ තුන්වන දිනටත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවීම විශේෂත්වයක් වනවා. චීනයෙන් වාර්තා වන්නේ පිටතින් රෝගී රැගෙන ආ පුද්ගලයන් පිළිබඳ පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන, ඉතාලිය සහ ඉරානය හැරුණුකොට ස්පාඤ්ඤද කොරෝනා වෛරස් මරණ දහස ඉක්ම වූ සිවුවන රට බවට ඊයේ පත් වුණා. ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 1043ක් වන අතර ඒ රට ආසාදිත සංඛ්‍යාව 20410ක්. කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති ජීවිතහානි සංඛ්‍යාව 11310ක් වන අතර මුළු ආසාදිත සංඛ්‍යාව 272351ක්. වරාය පරිශ්‍රය තුළට රාජකාරි කටයුතු සඳහා පිවිසීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය කාර්ය මණ්ඩලයට දන්වා තිබෙනවා. කොරෝනා වෛරස් රෝගී තත්ත්වය වරාය පරිශ්‍රයට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් ඊට අවශ්‍ය සියලු සෞඛ්‍ය හා ආරක්ෂණ විධිවිධාන තර කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා. මෙතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකිකයන් 5 දෙනෙකු අද දිනේදී හමුවීමෙන් අනතුරුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගිය බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. අද දිනත් කොරෝනා රෝගීන් 5 දෙනෙක් වාර්තා වුණා. ඒ සංඛ්‍යාවත් එක්ක අපේ රටේ කොරෝනා රෝගිය වැරදිච්ච සංඛ්‍යාව 77 දෙනෙක් බවට පත් වුණා. එයින් 48 දෙනෙක්ම මෙම රෝගය හදාගෙන පිටරටින් ආපු අය. 27 දෙනෙක් රෝගීන් එක්ක ඉතා කිට්ටුවෙන් වැඩ කරලා රෝගී වෙච්ච අය. තවත් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අයගේ තාම කුමන ආකාරයකට මේ රෝගේ උන්නට ආවාද කියන සම්බන්ධීකරණය හොයාගැනීමට අපි කටයුතු කරමින් යනවා. දැන් මේ වන විට අපි රෝහල් 30ක්
හඳුනාගෙන තියෙනවා. ඒතර මේ රෝහල් 30ම මේ වන විට ඒ සඳහා සූදානම් වෙමින් පවතින තත්වයකයි තියෙන්නේ. දැඩි සත්කාර ඒකක වැඩි කිරීමටත් මේ වන විට සාකච්ඡා කර තීරණගෙන අවසන්. ඒ වගේම අවශ්‍ය කරන ආරක්ෂිත මෙවලම් මේ වන විට මේ රෝහල් වලට ලබා දෙනවා. සියලුම රෝගීන්ට ප්‍රතිකාර කරනුයේ ජාතික බෝන රෝග විද්‍යායතනයේ. එම විද්‍යායතනයේ සහ සිසු රෝහල් වල සැක කටයුතු රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ මේ කොවිඩ් 19 රෝගීන් වාර්තා වෙලා ඇති අන්දම ගත්තොත් එහෙම මෙම ප්‍රදේශයේ පෙන්눔 කරන්නේ මෙම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින රෝගීන්. ඒ අය ඇත්ත වශයෙන්ම ඉතාලියෙන් සහ වෙනත් රටවල් වලින් පැමිණි උදවිය. අපි ගත්තොත් එහෙම සමාජය තුල කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ මේ විශේෂයෙන් කොළඹින් උතුරට සහ කොළඹින් දකුණට තියෙන ප්‍රදේශය තුල. ඒ විශාල වශයෙන් පෙන්눔 කරාට මේ සංඛ්‍යාව මෙතන අඩුයි. රට තුල මේ තියෙන රෝගීන් කිහිප දෙනා ගත්තොත් එහෙම ඒ රෝගීන් ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න රෝගීන් සමග මේ සම්බන්ධකම් පැවැත්වීම නිසා ඇති වුණු රෝගීන්. එක තිතකින් එක රෝගියෙක් තමයි සනිටුහන් වන්නේ. ඊයේ දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් නිරීක්ෂණය කොට අර වොයිස් ඔෆ් ඇමරිකා කියන එම ගොඩනැගිලි භාවිතයට ගැනීමට අපි සූදානම් කරමින් පවතිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් හෝමාගම මූලික රෝහල එයත් කොවිඩ් 19 සැක කටයුතු රෝගීන් ප්‍රතිකාර කිරීම සඳහා එය අප බාරයට අරගෙන තියෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ රත්න සූත්‍ර පිරිත් සජ්ජායනය අද රාත්‍රී 12 සිට සියත ටීවී ඔස්සේ සජීවීව විකාශය කිරීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා. රටට ආශිර්වාද ආරක්ෂාව ඇවිසි මොහොතේ මේ සුවිශේෂී පින්කම සමග එක්ව ඔබත් දිවසේ සිට සියත ටීවී නරඹමින් පිරිත් සජ්ජායනය හා එක්වන්න. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය බාට හිඟයකින් තොරව වෙළඳපොළට යොමු කිරීම සඳහා අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපොළ වෙත මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අක්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා වෙත දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින අතර සතුස්ස සතු ප්‍රධාන ගබඩා සංකීර්ණවල අද දිනේදීද හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට අවශ්‍ය කටයුතු හා ඇසුරම් කටයුතු සිදු කරනු ලැබුවා. මේ අතර ලීට්‍රෝ ගෑස් සමාගමද හිඟයකින් තොරව ගෑස් වෙළඳපොළට යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා. ලිට්‍රෝ ගෑස් සමාගම සතුව පාරිභෝගික අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණයට ගෑස් සංචිත තිබෙන බවත් දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රකාශ කළා. වර්තමාන පාලකයන් තවමත් රටේ පවතින තත්වය බරපතල තත්වයක් ලෙස සලකා කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාලකින්ගේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා අද ජනතාවගේ ජන ජීවිතය අඩාල වෙලා. ක්ෂණික ඇඳිරි නීතිය නිසා විශාල ප්‍රමාණයක් අපේ රටේ ජනතාව අසරණ වුණා. මේ ඇඳිරි නීතිය දමන්නට තිබුණේ අද ඊයේ නොවේ, මීට කාලයකට පෙර ෂට්ඩවුන් ක්‍රමවේදයේ ක්‍රියාත්මක කළා නම් බොහෝ දුරට මේ අවදානම් තත්ත්වය මගහැරලා අපේ රට සුරක්ෂිත මාතෘභූමියක් බවට පත් වෙලා. කනගාටුවට කාරණාව වර්තමාන පාලකයන් තවමත් මේ තත්ත්වය බරපතල තත්ත්වයක් හැටියට සලකන්නේ නැහැ. දේශපාලන සූදුවකට ලක් කරන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. පාලකයන්ට බෙහෙත් හිඟයක් නැහැ, ඖෂධ හිඟයක් නැහැ, මුව ආවරණවල හිඟයක් නැහැ. ඒ සියලු පහසුකම් පාලකයන්ට තිබෙනවා. තීන්දුව ගැනීමේ ඵල විපාක ජනතාවත් විඳිනවා. කල්මැරීමේ අනිසි විපාක ජනතාවත් විඳිනවා. මේක දේශපාලඥයෝ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ පුද්ගලින් දැන දැනම හදාගත් අර්බුදයක්. තුනින් දෙකක් වැඩක් නැහැ. මැතිවරණ වැඩක් නැහැ. මැතිවරණ තියෙන්නටත් මිනිස්සු ජීවත් වෙලා සිටින්නට ඕන. බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව ඇතුළු මුළු රටටම බෝම්බ දමන අවස්ථාවේ චර්චිල් අගමැතිතුමා තමන්ගේ කැබිනට් මණ්ඩලය රැස් කරලා වෙනම වෝ කැබිනට් එකක් හැදුවා යුද්ධයට මුහුණ දෙන්න. ඇයි අපිට පාර්ලිමේන්තුව කැඳවන්න බැරි? අද කොහෙවත් බෝම්බ වැදෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ.
අත්නෝපතික හිතුවක්කාරව තීන්දු තීරණ අරගෙන රටට සුගතියක් අත්පත්වන්නේ නැහැ. අපි අවබෝධ කරගන්නට ඕන මේක අවියායුධ වලින් කරන අරගලයක් නෙවෙයි. මේක වෛරසයක් තුරන් කිරීම කරන සටනක්. ලැජ්ජ වෙන්නට ඕන රටේ ජනතාවගෙන් පත්තුණු පාලකයන්ට බැරි වුණා මැතිවරණය කල් දමන්න. නමුත් මැතිවරණ කොමිසමම ඒ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සමාජිකයන්ට සිද්ධ වුණා මැතිවරණය කල් දැමීමේ ක්‍රියාදාමය දියත් කරන්න. තරුණයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව නොවැතැයි සිටීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ අනතුරු එකවීමක් කර තිබෙනවා. ලොව පුරා වෙසෙන තරුණ ප්‍රජාව කොවිඩ් 19 වෛරස ආසාදනය නොවන අනබි භවනීය කොටසක් නොවන බවත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන්නයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගවා තිබෙනවා. කොවිඩ් 19 වෛරසය තරුණ ප්‍රජාවට ආසාදනය නොවනු ඇති බවට සිතන්නේ නම් එය හිතලුවක් පමණක් බවයි එම සංවිධානය පවසන්නේ. එමෙන්ම තරුණයන් තුළ වෛරසයෙන් බේරීමට එවැනි සිතිවිල්ලක් තිබෙන්නේ නම් තම ජීවිතයේද අවධානමට ලක්කර ගැනීමක් බවත් තමන්ගේ තීරණය මත තවකගේ ජීවිතය රඳා පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් අද්නම් ග්‍රෙබ්‍රියසස් ඊයේ ප්‍රකාශ කළා. මෙම වෛරසයෙන් වැඩි බලපෑම් එල්ලවන්නේ වැඩි හිටියන්ට වුවා තරුණීන් හට එම වෛරසය ආසාදනය නොවන්නේ යැයි එමගින් නොහැඟෙන බවයි එම සංවිධානය ප්‍රකාශ කරන්නේ. බොහෝ රටවල් වලින් වාර්තාවන රෝගීන්ගෙන් වයස අවුරුදු 50ට අඩු පුද්ගලීන් හඳුනාගත හැකි බවත් ඔවුන් රෝහල්ගත කිරීමෙන් පසු මිය යාමට ලක් වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එම නිසා සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වාගෙන යන ලෙසයි එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. මෙම දුෂ්කර කාලය තුළදී ශරීර සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය සමබරව තබා ගැනීම වෛරසය ආසාදනය වළක්වා ගැනීමට උපකාරවනු ඇති බව එම සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ට්‍රෙඩෝස් ප්‍රකාශ කළා. ඔබ මොහොතකට හෝ ඔබගේ නිවසින් එළියට යන්නේ නම් දුරස්ථ භාවයක් අනිකා සමග පවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේම ඔබ නිවසේ රැඳෙන්නේ නම් ව්‍යායාම කිරීම, සංගීතයට සවන් දීම, නර්තනයේ යෙදීම, යෝග ව්‍යායාම වැනි දෑ සිදු කරන ලෙසයි සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එසේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම, දුම්පානයෙන් වැළකීම, සීනි සහිත බීම වලින් වැළකීම, විනාඩි 30කට වරක් උණුතුර පානය හෝ උණුසුම් පානයක් ලබා ගැනීම කළ යුතු බව දෛනික ලෝක සෞඛ්‍ය සංවර්ධන කමිටු රැස්වීමේදී එහි අධ්‍යක්ෂ ජෙනරාල් ට්‍රෙඩෝස් ප්‍රකාශ කර තිබෙනවා. බහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අද රාත්‍රියේ පැවැත්වෙන විශේෂ රතන සූත්‍ර පිරිත් සජ්ජායනය රාත්‍රියේ 12 සිට සියත ටීවී ඔස්සේ විකාශය කිරීමට අප සූදානම්. රටට ආශිර්වාදය ආරක්ෂා වැවසි මොහොතේ මේ සුවිශේෂී පින්කම සමග එක්වී ඔබ නිවසේ සිට සියත ටීවී නරඹමින් පිරිත් සජ්ජායනය හා එක්වන්න. එත් සමකින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිතම මූහෙට උදැස්සන 6ට සුබරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.